සුබ දවසක් වේවා ආදරම්මේ තාත්ති පුතේ දුවේ දෙවියන් වහන්සේ ඔබව මාව කැඳවලා තියෙනවා දෙවියන් වහන්සේ මොනවටද ඔබව මාව කැඳවලා තියෙන්නේ විශේෂ ආකාරයෙන් ඒ දේව ආදරය භුක්ති විඳලා ඒ දේව ආදරය ලෝකයට ප්‍රකාශ කරන්න සහයෝගී දෙන්නේ නැහැ ආදරය කරන්නේ නැහැ කතා බහ කරන්නේ නැහැ මේ ආකාරයට සිතුවිලි ගොන්නක් දිගින් දිගටම මේ මිනිස්යාගේ ජීවිතයට එනවා. නමුත් අම්මේ තාත්තේ පුතේ දුවේ ස්වාමීන් වහන්සේ තුල මේ විදියට කියවෙනවා ලුක්තුමාගේ සුවිශේෂී 6 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදයේ ඉඳලා. මට සවන් දෙන්න ඔබට මේ කියමි. ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න. ඔබට සාප කරන්නන්ට සෙත් පතන්න ඔබට ගැරහුම් කරන්නන් උදෙසා යාඥා කරන්න දැන් අම්මේ තාත්තේ පුතේ දුවේ දැන් මේක ලේසි කතන්දරයක් නෙමෙයි මොකද ස්වභාවයෙන්ම අපිව හැදිලා තියෙන්නේ නිකමට හරි නිකම් වතුර බින්දුවක් ඇහැ ළඟට වැටෙන්න යනවනම් ඇහැ වැහෙනවා ඒ නිසා මේ මිනිස්සුගේ ශරීරය තුල ප්‍රිකෝෂන්ස් ගන්න නේ ප්‍රිවෙන්ෂන් ඉස් බෙටර් දෙන් කියෝ කියලා කියනවා එනිසා යමක් වෙන්නට මත්තෙන් මේක වළක්වා ගැනීමේ හැකියාවක් මේ මිනිස්යාට තියෙනවා ඒතුවර රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ මේ හැකියාව නිසාම මේ මිනිස්යා නිරන්තරයෙන්ම තමාත් එක්ක ඇසුරු කරන්න පුළුවන් අයට තමාව අගය කරන අයත් එක්ක තමාගේ ජීවිතය ආදරය කරන්න පුළුවන් අයත් එක්ක ගමනක් යන්න ලෑස්ති වුණත් වෛර කරන තමාව හෙලා දකින තමාව තුච්ච කරන ඒ මිනිස්සුන්වත් ඈත් කරලා දමනවා එinsa රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ මේක හරි භයංකාර සිදුවීමක් මිනිස්යාගේ ස්වභාවය තුල අතහරිනවා මිනිස්යාගේ ස්වභාවය තුල ප්‍රතික්ෂේප කරලා දානවා දෙවියන් වහන්සේගේ ස්වභාවය තුල නැතිවෙච්ච කෙනාව ඔසවලා ගන්නවා අල්ල ගන්නවා ආයෙත් ඔසවලා උඩටම තියෙනවා ඉතින් මේක තමයි මනුස්සත්වයයි දේවිකත්වයේ අතර තියෙන වෙනස ඉනිසම මේ දේවිකත්වයේ තුල ඔබේ මගේ ජීවිතේ ගත කරද්දී ස්වාමින් වහන්සේ මෙහෙම කියනවා ඔබේ එක කම්බුලකට අතුල් පහර දෙන අයට අනෙක් කම්බුල පාන්න ඔබේ උතුරුසලුව පැහැර ගන්නාගෙන් ඔබේ ඇඳනය ඌවද වලක්වා නොගන්න එතන මේ ස්වාමීන් වහන්සේ මොනවද මේ කියන්නේ ඉඩ දෙන්න අනිත් කෙනාගේ ජීවිතයට ඉඩ දෙන්න ඔබට රිද්දවන්න ඕන වුණත් ඉඩ දෙන්න ගහන්න ඕන වුණත් ඉඩ දෙන්න දැන් මොනවද උන්වහන්සේ කියන්න දැන්නේ ඉඩ දීම තුල ඔබේ මගේ ජීවිතය තුල දේවිකත්වය මතු කරව ගන්න එනිසා මේ නිකම්ම නිකන් නෝන්ජල් කමට ඉඩ දෙනවා නෙමෙයිනේ ගහන්න බැරි කමට ඉඩ දෙනවා නෙමෙයිනේ බයින්න බැරි කමට ඉඩ දෙනවා නෙමෙයිනේ බනින්න පුළුවන් කොට බනින්නේ නැහැ ගහන්න පුළුවන් කොට ගහන්නේ නැහැ මේ මොහොතේ ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කොට ප්‍රතික්ෂේප කරන්නේ නැහැ අයියේ දෙවියන් තුල ඉවසීමෙන් ජීවත් වෙන්න පුරුදු වෙනවා ඒනිසා රත්තරන් අම්මේ තාත්ති පුතේ දුවේ මේ විදියට කියනවා ඔබගෙන් ඉල්ලන හැමතෙම දෙන්න ඔබේ ඔබ සතු දේ පැහැර ගන්නාගෙන් යලිත්තේ නොඉලන්න අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමතිද ඔබත් ඔවුන්ට ඒ දේම කරන්න දැන් මේක ගොඩක් වටිනා වචනයක් මොකද වටිනාකම තියෙන්නේ ඔබට අනිත් අය කරනවාට කැමතිද යමක් ඒ දේ කරන්න අනිත් අයට ඔබට අනිත් අය කරනවාට අකමැති නම් ඒ දේ අනිත් අයට කරන්න තිබ සමහර අය ඉන්නවා කවුරුත් කැමති නැහැ විහිළු කරනවාට නමුත් අපි විහිළු කරනවා අනිත් අයට මට ඒ විහිළුව බාර ගන්න බැරි නම් මා දැනගන්නට ඕනේ අනිත් පුද්ගලයාටත් ඒ විහිළුව බාර ගන්න බෑ අනිත් කෙනාට හිතරි දෙන්න කතා කරනවා සමහරව විහිළු තහළු කරනවා ඔබට කතා කරලා හිතරි දුනොත් කාර්ය එහෙනම් දැනගන්නට ඕනේ එහෙනම් ඔබට බෑ අනිත් කෙනාගේ හිත රිද්දවන්න ඔබ මොනවද ඔබට කරනවට කැමති ඒ දේම අනිත් අයටත් කරන්න
එතකොට ඔබට පුළුවන් වේවි අම්මා තාත්තේ පුතේ දුවේ ඒ දෙවියන් වහන්සේට ප්‍රසන්නව මිනිසුන්ට ප්‍රසන්නව ලස්සන ජීවිතයක් ගත කරන්න ඔබ සියලු දිනාටම ජී ස්වීට්